आयुबोवान हरिदे वितरक हेमोटम एकम विधिहट श्रद्धा प्रधान प्रवृत्ति विकाशे सामगिन मम कसुन सेना नायक प्रथमेन सिरस्थल वर्षावेन पनस्पंद हसकेटे अधिक पिरिसकेटे पीडा आपदावटे लक्वोवांटे कडिनमीन सहन सलसान्ने जनपतिकेन उपदेस त्रिरोधरथ सदहा दैनट पावतिन इंधन कोटाव लबन सतिये सिट वेडिकिरीमे तीरणयक् कैटयक एकतुकल मनुस्सकमे वटिनाकम उगंडावे इबोला अवदानमक् පවතින වර්ෂාපතනයත් සමග ආපදාවටපත් වූවන්ට සියලු පහසුකම් සලසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර සුළු ගංවතුර තත්ත්වයක් පවතින කළුගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. दिवेन आश्रितव अंतर निवर्तन अभिसारे कलापय एनम उतुरु अर्धगोले सह दकुनु अर्धगोले सिट पेमिनेन सुलंग हमून कलापय बलपैम हेतुवेन दैनट पवतिन तदवेसी सहित कालगुणिक तत्वे तवदुरटत अपेक्षा करन बवे कालगुण विद्या दिपार्तमेंतु निवेदने कर तिबेनवा ए अनुव बस्नाहिर सबरगमु मध्यम सह वायंब पलात्वलत गाल्ल सह मातर दिस्त्रिक्क वलत विटिन विट वेसियो गिगुरुम सहित वेसी एतिवन बवाई एम निवेदने दैक्वेन्ने एहिदी बस्नाहिर सबरगमु सह मध्यम पलात्वलत गाल्ल सह मातर दिस्त्रिक्क वलत एतम स्थान वलट मिलीमीटर සියයට වැඩි තදවසේ ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අද දිනේ දහවල් කාලයෙන් පසුව සහ හෙට අනිද්දා දිනවලදී දිවින හරහා නැවතත් වැසි සහිත කාලගුණික තත්වය සක්‍රිය වේවි කියලා අපි හිතනවා. ඉතින් ඒකත් එක්ක බොහෝ දුරට අද දහවලෙන් පසුව දිවිනේ ඍත දිග කොටස් වලට විශේෂම වැසි සහිත කාලගුණික තත්වයක් ඒවි කියලා අපි හිතනවා. මේ අතර පැවති වර්ෂාපතනයත් සමග සුළු ගංවතුර තත්වයේ පවතින කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම කලුඟගේ ජල මට්ටමද මේ විට ඉහළගොස් ඇති අතරේ පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. තවද කළුගඟේ අතුගංගාවක් වන කුඩා ගඟේද ජල මට්ටම පිටාර ගැලීමෙන් සුළු ගං වතුර තත්වයක් හටගෙන ඇති අතරේ පවතින වර්ෂාපතනයේ හමුවේ එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම ගින්ගගේ ජල මට්ටමද බද්දේගම ප්‍රදේශයෙන් ඉහළගොස් ඇති අතරේ අත්තනගලු ඔයේද ජලය පිටාර ගැලීමෙන් මේ වන විට සුළු ගං වතුර තත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. මේ අතර ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග මැදම කඳුකරයේ නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ නුවර එළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට මෙන්ම අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට පැන වූ නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී ඇත්තේ. මේ අතර අධික වර්ෂාපතනයත් සමග ආපදාවට පත් වූවන්ට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය දින කීප තුරදී ඇති වූ අධික වර්ෂාවට ආපදාවට ලක් වූ පවුල් 15404ක පුද්ගලයන් 61487ක් සඳහා අවශ්‍ය සියලුම සහන ආහාර පාන සහ අනෙකුත් උපකරණ ඉරමතර නිවාස සහන සහ ආහාරන පුරණ කිරීම සඳහා අධිකර ජනාධිපතිතුමා වෙතින් අපට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව සියලුම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරලා තියෙන මේ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට මේ සම්බන්ධ උපදෙස් ලබා දී තිබෙනවා. අපේ ඉදිරිපත් කරන ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් අනිවාර්යයෙන්ම දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් ලැබීම සඳහා භාණ්ඩාගාර උපදෙස් ලබා දී තිබෙනවා. යම් පුද්ගලයෙකුට මේ ආකාරයේ සමංගේ සහන නොලැබෙන්නේ නම් සහ ඒ ලැබිය යුතු ආහාර පාන නොලැබෙන්නේ නම් කරුණාකරලා 117 දුරකථන අමතා අපිට රපොත්තු කරන්න. ඉහළ ගංගා ද්‍රෝණීන් වලට ඇති වූ වර්ෂාවත් මත තවමත් පහළට වතුර ගලා යමින් පද මේ අනුව කැලණි ගඟ, ගින් ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, අත්වනගලු ඔය මාඔය යන ගංගා ආශ්‍රිත ප්‍රදේශවල සිටින අයවලුන්ට තවමත් අවදානම් සහිත වෙන නිසා අවදීන් සිටිය යුතුයි කියලා දැනුවත් කරනවා. ඉදිරි දින දෙකෙදි මදින් මද වැසි ඇති විය හැකි. එක උපදෙසක් දෙන්න තියෙනවා. තමන්ගේ දරුවන් පරිසම් කරගෙන ජල ක්‍රීඩා කරන්න, ජලයේ උරුපදින්න, පාරුපදින්න සහ කණ්ඩි වලින් පනින්න දෙන්න එපා. මාර්ගවල ගමන් කරන විට සැඩ පහරවල හරහා ගමන් කිරීමට උත්සාහ කරන්න එපා. පසුගිය දිනවල ඇති වූ සියලුම අවාසනාවන්ත මරණ සංඛ්‍යාව සලකා බැලුවොත් 99%ම සිදුලා තිබෙන්නේ මෙවැනි ආකාර සැඩ පහර හරහා ගංගා හරහා ගමන් කිරීමට ගොස් එසේ නොමැතිනම් විනාශ වීමට ගොස්.
ත්‍රිරෝද රත සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා. එලෙස ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගත හොත් ත්‍රිරෝද රත ගාස්තු අඩු කිරීමට සූදානම් බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රත රියදුරන්ගේ සංගමය සඳහන් කළේ. त्रिरोधरत संधा देनत सतेक लबादेन लीटर पहाक इंधन कोटाव इहलनेंगवीमत पीवर गतहुत त्रिरोधरत गास्तु अडुकिरीमत सूदानां बवे समस्त लंका त्रिरोधरत रेदुरांगे सहा हिमिकारुआंगे संगमय पावसनवा पसुगेदा पेट्रोल मिल रुपयाल हतलिहकें पहत देमीमत पीवर गनुनात त्रिरोधरत ऊर्तिय संगम सिय गास्तु पहल देमीमत पीवर गनु लब्वे नह किसे वितात त्रिरोधरत संधा देनत पावतेन कोटाव लबन सतेई सिट वेडिकिरीमत बलापोरोत्तुवन बवे විදුලි බලහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළා. ත්‍රිරෝදත සඳහා පමණක් නෙවෙයි කර්මාන්ත වලට බස් රථ සඳහා අපිට දෙන්න පුළුවන් ඒ කියන්නේ වෙනදා දෙන ප්‍රමාණයෙන් අපි 140ක් අපාදු කරලා තියෙනවානේ. ඒතරේ 160ක් පමණයි අපි දැන් ආනයනය කරන්නේ. ඩොලර් මිලියන 600ක පමණ තිබුණු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මට පසුගිය සිකුරාදාත් කතා කරා. එතුමා ඊයේ කතා කළා කිව්වේ ත්‍රිරෝද රථ සඳහා මේ කෝටාව වැඩි කිරීම සඳහා කුලී රථ රියදුරන් හැටියට ඉන්න පිරිස හඳුනා ගැනීම දැන් පොලිසියත් ඒ කටයුත්ත කරනවා. ඒක කටයුත්ත දුන්නට පස්සේ අපි කෝටාවක් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙනවා කැටි කාලයක් තුල මම හිතනවා එලෙමන අපි මේ සතිය කරන්න හැදුවේ එලෙමන සතිය තුල දැනට CTB ඩිපෝ වල තමයි ඔක්කොම ඒ කියන්නේ සියලුම පෞද්ගලික බස් රථ පවා ඉන්ධන ලබා ගන්න. ඒතර අපි CTB ඩිපෝ වලට තමයි අකණ්ඩව ඉන්ධන සැපෙව්වේ. ඒතර අපි කිව්වේ බස් රථ වලට අවශ්‍ය 100ට 100ම අවස්ථාවේ දෙන්න කියලා. හැබැයි ඒකේ අක්‍රමිකතා ගණනාවක් තියනවා කියලා අපිට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ නිසා ගමනාගමන කොමිෂන් සභාවත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ දැනුවත් කරලා එතුමන්ලගේ අහය ඇතිව අපි බලාපොරොත්තු වෙන එලෙමන සතිය වෙනකොට මේ බස් රථ සියල්ලම පොදු ප්‍රවාහනයේ දුවනේවා සියල්ලම අර පෞද්ගලික ඉන්ධන පෙරුම් හල් වලට අරගෙන ඔවුන්ට අවශ්‍ය සම්පූර්ණ ඒ කෝටක දෙන්න. ඒ වගේම ත්‍රිරෝදතර සඳහා සතියක් දෙකක් ඇතුළත තුල මොකද අපිට නියාමනය කිරීම කරන එක අපිට අමාත්‍යංශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ප්‍රවාහන අමාත්‍යංශ නියාමනය කරන්න ඕනේ. නියාමනය කරලා අපිට දුන්නොත් මෙන්න මේ අහවල් කණ්ඩායම තමයි කියන එක නැත්නම් අපිට ලක්ෂ 3000 ලක්ෂ 3000 ලක්ෂ 11ටම අපිට වැඩි කරන්න බෑ. ඒතර ලක්ෂ 3යි නම් තියෙන්නේ ලක්ෂ 3ට වැඩි කිරීම සාධාරණ. ඒක කරන්න අපි අමාත්‍යංශ හැටියට සූදානම්. ඒ අපේ ඉල්ලීම් කරන අවශ්‍යතාවයන් බලලා අපි ඒ කටයුත්ත කරනවා. आहार सुरक्षितता वैतिकर जनता वगे गैटलु विसंदन वैडपिलिविलेट सीलुदुनायक्व कटेतु कलेतु बाव जनाधिपति रनिल विक्रमसिंह महता पावसनवा आहार सुरक्षितताव सह पोषणीय सहतिक किरीम संधा ग्रामीय आर्थिक केंद्र सविबलगैन्वी में बहु आंशिक एकाबद्ध यांत्रने पिलिबंदव राज्य निलधारीन डनवत किरीमे अंपार दिस्त्रिक वैडसरहने ये पेरवरुए अंपार हाडी उसस्ताक्षन आयतन श्रवणागारे दी पैवत्वुना ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මේවන විට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත් කිසිවෙකු කුසගින්නේ නොතබන බවටයි. එමෙන්ම ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 වසරේ ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත් මුහුණ දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතරතුරදී එළමෙන වසරේ සිට කෘෂිකර්මාන්තයේ නවීකරණය කිරීමේ වැඩසටහනද ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අපිට මුදල් අච්චු ගන්න ගියොත් මුද්‍රණය කරන්න ගියොත් උද්දමනය වැඩි වෙනවා. තියෙන මුදල් එක්ක වැඩ කටයුතු කරාම සීමා ඇති වෙනවා. එසේ හෝ අපි අද ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නෙන් හැම එක්කෙනාම එකට එකතු වෙලා ඉදිරියට යන්න. දැනට තියෙන්නේ තමන්ගේ ප්‍රදේශවල වගාව ආරම්භ කරන්න, ඒ ගැන වාර්තා කරන්න. දෙවනුව අපේ ආහාර සුරක්ෂිත කාර්යාංශයෙන් දැනුම් දෙන්නට යනවා අපිට වැඩිපුර උවමනා ආහාර ද්‍රව්‍ය ගැන. වී වගාව ගැන ප්‍රශ්නයක් නැහැ. මේ අනුව ගියොත් අපිට අතිරික්කයක් තියෙනවා. නමුත් බඩඉරුඟ වාගේ එහෙනම් පුළුවන් ස්ථානවල ඒ ප්‍රමාණය වැඩි කරන්න කියලා ඊළඟට කියනවා. ඉතින් තමන්ගේ ප්‍රදේශවලත් ඒක කරන්න සිදුවේ. මේ නිසා අපි බිම් මට්ටමින නිලධාරීන් සියලු දෙනාම එකට එකතු කරලා තියෙනවා. ඔක්කොම වැඩ කරන්න. දෙවනුව මන්ද පෝෂණයෙන් ඉන්න අය. එයාට ආහාර ලැබලා දෙන්න වැඩසටහන. ඒ පිළිබඳ ආහාර බැංකු ෆුඩ් බැංක්ස් ඒ වගේම පොදුවේ ආහාර සපයන වැඩසටහන් කමියුනල් කිචන්ස් ඔක්කොම අපි ඇති කළා පුළුවන් සහ අපිටත් ආණ්ඩුවෙන් උත් ඒකට ආධාර උපකාර කරන්නට යනවා. එතද මේ කාලය තුලදී අපි මතක තියාගන්න ඕනේ කාටවත් ආහාර නැතුව ඉන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අපි ඉදිරියට යන්න ඕනේ. මොකද අපේ මේ ප්‍රශ්න විසඳුණත් ගෝලීය ආහාර ප්‍රශ්න තියෙන නිසා අපිට මේ රටේ ආහාර සුරක්ෂිතභාවය සඳහා මේ වැඩසටහන ගෙනියන්නේ ඒත් ඊළඟට මේ ඇති කරන යන්ත්‍රණය එතනින් නවත්තන්නේ නැහැ. එන අවුරුද්දේ ඉඳන් මේ කරන ගමන් විශේෂයෙන්ම කෘෂිකර්මයේ නවීකරණය කරන වැඩසටහන් අපි ආරම්භ කරනවා. මේකට අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කටයුතු කරනවා.
දෙදහස් විසිපහ වන විට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 125ක් මෙරට දීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රමුක්වැල්ල මහතා පවසනවා. එමෙන් මේ මහතා සඳහන් කළේ රජයේ රෝහල්වල ගෙවන වාට්ටු සකස් කිරීමේ වැඩපිළිවෙළද කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි. කොටි ගානක ඖෂධ සෞඛ්‍ය මේ ආකාරයෙන් රාජයේ අනුග්‍රහයෙන් කරන එකක් නිසා යම් යම් අඩුපාඩුකම් විටින් විට ඇති වෙනවා. එහෙම නැතුව නෙමෙයි. හැබැයි වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක එක යම් කිසි විදිහේ වෙනදට වඩා පහසු තත්ත්වයකට පැමිණලා තියෙනවා. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා මේ පාලනය කරගන්න පුළුවන් තැනක තාම තියෙන්නේ කියලා. එහෙම නැති වෙච්ච දාට මම රටට ඇවිල්ලා කියන්න බලාපොරොත්තු වෙනවා. බෙහෙත් ගේන්න වලට තියෙන ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය රහා වෙන්නට ඕනේ. ඊට පස්සේ ඕන් මුදල් ගෙවලා අවසන් කරාට පස්සේ තමයි නිෂ්පාදනය ආරම්භ කරන්නේ. සාමාන්‍ය මාස හතරක් විතර යනවා යම් යම් බෙහෙත් නිෂ්පාදනය. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය පුළුවන් තරම් උත්සාහ කරනවා අපි කරගන්න. මේ එනකොට කර්මාන්ත ගණනාවක් ඇවින් පවතින පෙළක්කේව අවසන් වෙලා තියෙනවා. ඒ අවසන් වෙලා තියෙනේවට සහ අවසන් කරලා තිබ්බේවට යම් යම් බාධාවන් තිබ්බා ඒවා ක්‍රියාත්මක නොවෙන. මේ බාධාවන් සියල්ල ඉවත් කළා. මම දන්නා විශේෂයෙන් අධ්‍යක්ෂක ජෙනරල් තුමාගේ. ඒකට ඍජුවම මැදිහත් වුණා. මැදිහත් වෙලා ඒවා දැන් නිෂ්පාදනය කරන තැනට ගෙනහලා තියෙනවා. ඒ වගේම තුමා දකින්නත් ඊයේ පෙරේද තව එකක් ආරම්භ කරා. ඒකටත් අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබලා දෙනවා. හැබැයි ඖෂධ කර්මාන්ත කියන ඒවා අර අපි හිතනවා වගේ අර ගාමන් ෆැක්ටරිස් වගේ හැම හැදෙන්න බෑ. අනිවාර්යයෙන්ම ටාගට් එකක් තියෙනවා 125 වෙනකොට 150ක් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගැනීමේ අදිෂ්ඨානය අපේ තියෙනවා. වැඩ පිළිවෙලක් තියෙනවා. මම හිතනවා ඒකට කිට්ටු වෙන තැනකට අපිට යන්න පුළුවන් කියලා. 120යි දැන් තියෙන්නේ. එහෙම වැඩ පිළිවෙලකුත් තියෙනවා. හැකෙක් බණින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කුඩා කලදීම ජීවිතයට වටිනාකමක් එකතු කරගත් වටිනාකමක් ගැන අපිට වාර්තා වුණා ඒ අනුරාධපුර ප්‍රදේශයෙන්. රාජාංගනීය මහසෙන් මහවිද්‍යාලයේ ඉගෙනුම ලබන සෙනාල් නිම්සර පහ ශ්‍රේණියේ පුංචි දරුවෙක්. හැබැයි ඔහුගේ සිතුවිලි පුංචි කියලා කියන්න අපි සූදානම් නැහැ. පුංචි සෙනාල්ට හැමදාම වගේ දිවාහාරය සඳහා පුංචි මුදලක් මවගෙන් ලැබුණා. දන්නවද ඔහු ඒ මුදලට කළ දේ? ඔහු කැටයකට ඒ මුදල් එකතු කළා. ඒ ඉතිරි කරන්න. හැබැයි පුංචි සෙනාල් ඒ අතරේ දකිනවා තමන්ගේ පන්තියේම යාළුවෙක් මුදල් නැතුව පෑනක් පැන්සලක් ගන්නවත් බැරුව ඉන්නවා. පුංචි සෙනාල්ගේ ලොකු සිතුවිල්ල අවදි වුණා. දවසින් දවස ඉතිරි කළ මුදලින් තමන්ගේ යාළුවට අවශ්‍ය උපකරණ අරන් දෙන්න සෙනාල්ට ඕනුණා. අම්මයි තාත්තයි මේ සමහර දවස්වලට කැන්ටිමෙන් ගන්න සල්ලි දෙනවා. ඒව කැටයකට එකතු කරලා මේ කැටේ පිරුණාට පස්සේ සර්ට කියන්න දුන්නා. නැති බැරි කියන්නේ බලලා මේ පොත් පැන්සල් අරන් දෙන්න කියලා. සෙනාල් මේ පුංචි පුතා සමහර විට කැටයට දැම්මේ රුපියලක් දෙකක් නැත්නම් රුපියල් 50ක් 100ක් වෙන්න පුළුවන්. හැබැයි පුංචි කාලේ ඇති වුණ මේ ලස්සන සිතුවිල්ල නම් කොයිම විදියකින්වත් අපිට මිල කරන්න බැහැ. සතුටක් දැනුණා. බෑග් එකකුයි පොත්පත්ුයි පැන්සල් මකනයි පෑනුයි. ඇත්තටම මම මේ මාර වාසනාවන්තය මගේ ලෝකේ වාසනාවන්ත පුද්ගලයෙන් මට ලැබුණා. හේතුව වාසනාවන්තම දරුව පිරිස මංගාවට ආවා. ඇත්තට ශිනාල් මට සුවිශේෂී වුණා. ශිනාල් හරි නිශ්ශබ්ද චරිතයක්. ඇත්තට කතාවක් බහක් නැහැ. වෙනත් බාහිර වැඩවලට බොහොම ක්‍රියාකාරී දරුවෙක්. ඒ වගේම පුදුම තරම් ගුණයාපත් දරුවෙක්. දවසක් ශිනාල් ඔන්න ඉස්කෝලට එනවා. ඉස්කෝලේ ඇරෙන වෙලාවට මාව හම්බ වෙන්න. අම්මත් එනවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මේ දරුවා කැටේ පිල්ලා තියෙනවා. ඉතින් සල්ලි ප්‍රමාණය බලද්දි රුපියල් 4000ක් තිබුණා. මේ සල්ලි මං කව බැංකුවට දාන්න පුතේ ඉතුරු කරන්නේ කොහොඳ පුරුද්දක් නේ කියලා. ඊට පස්සේ නැහැ බැංකුවට දාන්න බැහැ මම මේක ඉතුරු කරේම නැතිබරි දරුවෙක් බලලා යාළුවෙක් බලලා එයාට පොත්පත් අරන් දෙන්න කියලා හිතාගෙන ඒ හින්දා මේකට සර් ඉස්කෝලට වුණ උපකරණ ටිකක් බලලා අරන් දෙන්න කාට හරි ගමන් නැහැ යාළුවෙක්ට කියලා. තවත් දෙයක් තමයි ආ විශේෂ කරේ නැහැ මේක මෙයාට අරන් දෙන්න එහෙම කියලා. එතකොට ඒක බෙදීමක් තිබුණේ නැහැ. එහෙම පුදුම තරම් ගුණහපත් දරුවෙක් ඇත්තටම මේ ශිනල් කියන්නේ. දරුවන්ටත් කියලා දෙන්න මේ ලස්සන ගුණධර්ම. ඇයි දරුවන්ට විතරක්? ඔබත් ලස්සන සිතුවිලි පුරව ගන්න. සැක නැහැ, කැටයකට වැටෙන සල්ලිවලට වඩා වටිනාකම් ගොඩක් ලස්සන සිතුවිලිවලට එකතු වේවි. ශ්‍රද්ධා අබේදාන පුණ්‍ය ව්‍යාපෘතියෙහි තවත් අදියරක් ඊයේ පැවැත්වුණා.
මරණයට කැපවී ජීවිත බලාපොරොත්තු පුරවාගත් අහිංසක සතුනගේ ජීවිතය මරණයෙන් මුදවාගත හැකිනම් එය මතුමතුත් සසර පින් පුරවන කරුණක්. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාත්‍යචාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව දියත් කරන ශ්‍රද්ධා අබේදාන පුණ්‍ය ව්‍යාපෘතිය එවන් අහිංසක සතුනට අබේ ලබා දෙන උතුම් කටයුත්තක්. මෙහි 75 වන අදීරයේ ඊයේ පැවතුනේ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපුවේදී. අභය දාන පින්කම. අභය කියලා කියන්නේ බිය රහිත බව. අභය දාන බිය නැති බව දන් දෙනවා. අපි හැමෝම කැමති දෙයක් තමයි බිය නැති බව. තිරිසන් සතුන් පවා කැමති දෙයක් තමයි බිය රහිතව ජීවත් වීම කියන දේ. ඒකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම බිය ඇති බවට, බය සහිත බවට තැති ගන්න එකට අපි හැම දිනාම අකමැති. තිරිසන් සතුක පවා ඒකට අකමැති. ඒ නිසා පින්තුනේ බිය නැති බව දන් දීම තුලින් බිය ඇති බව නැති වෙලා යනවා. බිය නැති බව දන් දීම තුලින් ලබා දීම තුලින් තැති ගැනීම නැති වෙනවා. ඒ නිසා මේ පින්කම අපට සුලුකොට තකන්න බෑ. රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් වියදම් කරමින් මෙලෙස මරණයට කැප වූ ගවයන් 16 දෙනෙකු නිදහස් කෙරුණා. ගැබිනි එළදෙනුන් 5 දෙනෙකුද ඒ අතර සිටියා. මෙලෙස නිදහස් කළ ගවයින් කිරි ගොවීන් 5 දෙනෙකු වෙත බෙදා දුන්නේ ඔවුන්ගේ ආර්ථිකයද සවිමත් කරමින්. ශ්‍රද්ධා අබේදාන පුණ්‍ය ව්‍යාපෘතිය හා එක්ව පින්වතුන් 148 දෙනෙකු මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සිය දායකත්වයන් එක් කළා. අද දවසේ අපේ ජීවිතේට උතුම්ම උතුම් පින්කමක් කරගත්තා. ගවයෙකුට මරණ බයෙන් නිදහස් කරලා ඒ ගවයාට නැවත ජීවිතය ලබා දීමට අපට දායක වෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඔබේ දාන පින්කමට සහභාගි වෙච්ච එක ගැන අපිට ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ පින්කම අපිට පහසුවෙන් කරගන්න අවස්ථාව උදා කරලා දුන ශ්‍රද්ධා ටීවී ආයතනයේ සියලුම දෙනාට මේ වගේ ක්‍රියාවන් තවත් ඉදිරියට කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2014 වසරේ සිට ක්‍රියාත්මක ශ්‍රද්ධා අබේදාන පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් අහිංසක සතෙකුගේ ජීවිතාශාව වෙනුවෙන් ක්‍රියාත්මකයි. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයත් මාටින් වික්‍රමසිංහ බාරකාර මණ්ඩලයත් ශ්‍රද්ධා මාධ්‍යචාලයත් එක්ව සංවිධානය කළ මාටින් වික්‍රමසිංහ පුනරාවලෝකන වැඩසටහන පසුගියදා පැවැත්වුණා. හෙළයේ මහා ගත්කරුලිස්ස විරුධාවලී ලද මාටින් වික්‍රමසිංහ ගුණානුස්මරණ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේදී ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් එහිදී මාටින් වික්‍රමසිංහ ශ්‍රීමතානන් අනුස්මරණය කරමින් සුවිශේෂී වැඩසටහන් රැසක් පැවැත්වුණා. මාටින් වික්‍රමසිංහ මහතාට උපහාර දක්වමින් එතුමාගේ ඡායාරූපයට මල් මාලය පැළඳවීම, එතුමාගේ ජීවිතය පිළිබඳ සැකසුණු කෙටි චිත්‍රපටයක් විකාශනය කිරීමද එහිදී සිදු කෙරුණා. මාටින් වික්‍රමසිංහ පුනරාවලෝකන වැඩසටහන වෙනුවෙන් පැවැත් වූ තරඟවටයන්හි ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සහකාර ලේකම් මාලන් වික්‍රමසිංහ මහතා, මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. 1995 වසරේ ඉඳලා මේ දක්වා පාසල් විශ්වවිද්‍යාල හා අනිකුත් අධ්‍යාපන ආයතන තිසා අපි කාර්යාලය ඇතුළු හැමතැනම අපි සම්මන්ත්‍රණ දහස් ගණනක් පවත්වාගෙන ඒ සියලුම සම්මන්ත්‍රණ අභිභවමින් ඉතාමත්ම සුන්දර වැඩසටහනක ආස්වාදයේ විදිහට අපට අද අවකාශ ලැබෙනවා. එම අවස්ථාව සමගින් මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති GRCK ගම්ලත් මහතාද එක්ව සිටියා. වැඩසටහන අවසානයේදී මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් පොත් ප්‍රදර්ශනයක්ද පැවැත් වූ අතර එහිදී පැමිණ සිටි පිරිසට සහනදායි මිලකට මාටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත පොත් මිලදී ගැනීමට අවස්ථාවද ලබා දී තිබුණා. පරිසර හිතකාමී ආහාර අසුරණය අද දිරියක සවියෙන් ඒ ගැන. පරිසර දූෂණය ගැන අපි තාමත් කතා කරනවා. හැබැයි ආහාර අසුර නිලංශීට් අපි තවමත් පාවිච්චි කරනවා.
මේ කියන්නේ පරිසර හිතකාමී ආහාර අසුරණයක් ගැන. මේ නිර්මාණගතත් ඉසි ෆුඩ් පැකට් කියන එක ලන්ච් ෂිට් වලට ආදේශක විදිහට පාවිච්චි කරන්න පුළුවන් පරිසර හිතකාමී ආහාර අසුරණයක්. ඒක මාස 3ත් 6ත් අතර කාලයක්. රියුස් කරන්න පුළුවන්. ඒ වගේම ඒක ශරීරයට හිතකරයි. නව නිර්මාණ නිපදවන ඇය තරුෂි විදුෂිකා. නව නිර්මාණයක් ලෙස නිර්මාණය වුණු මේ අසුරණය පසු ව්‍යාපාරයක් බවට පත් වුණා. මේ නිර්මාණය වෙළඳපළට දාන්න ඕනේ කියලා අදහසක් තිබුණේ නැහැ මුලින් මගේ. අර මම ඉන්වෙන්ට් එක ගැන නිසා නව නිර්මාණ කරන්න තමයි මගේ උනන්දුව තිබ්බේ. නමුත් මේකට අර විශාල මිනිසුන්ගේ අවධානයක් ලැබෙච්ච නිසා තමයි මේක වෙළඳපළට නිකුත් කරන්න තිබෙන හොඳයි කියලා අදහස ආවේ. නමුත් ඒ වෙනකොට මම පාසල් ශිෂ්‍යාවක් උසස් පෙළ අධාරණ ප්‍රශ්න ගොඩක් ආවා. ඒ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනයක් නැහැ, ලෝන් එකක් ගන්න බෑ වයස මැද්දි, ව්‍යාපාර ලියාපදිංචි කරන්න අමාරුයි වයස මැද්දි නිසා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ආවා. ඊට පස්සේ තමයි මගේ තරඟ ජයග්‍රහණ වලින් ලැබුණු මුදල් වගේ දේවල් ආයෝජනය කරලා මේක පටන් ගත්තේ. මේ නිර්මාණ කාර්යයේ ආරම්භය ගැන ඇයි කිව්වේ මේ වගේ දෙයක්? මගේ තාත්තා නානිපුම්කරුවෙක්. ඉතින් තාත්තා විවිධ තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබුවත් එක්ක පාසල ළමයිට වෙනම අංශයක් තිබ්බා. ඉතින් මාත් මොකක් හරි හදලා ඉදිරිපත් කරා නම් හොඳයි කියලා හිතුණා ඒ තරඟවලට ගිය අවස්ථාවේදී. ඉතින් ඊට පස්සේ තමයි මා නව නිර්මාණ කරන්න යමු උනේ. බලන්න ඈතුළු පිරිස මේ අසුරණ නිර්මාණය කරන විදිහ. පරිසර හිතකාමී මේ අසුරණ ශරීරයට හිතකරයි. ඇයි පරිසරයට ඒ වගේම ආර්ථිකයටත් පහසුවක්. ලන්ෂිට් වෙනුවට භාවිත කරන මේ අසුරණය මාස 3ක් පමණ සෝදා භාවිත කරන්න පුළුවන්. ඒක නිෂ්පාදනය කළ තියෙන පොලිතින් වර්ගය ශරීරයට හිතකරයි කියන එක රටවල් 21ක රසායනාගාර වාර්තාවකින් තහවුරු කළ තියෙනවා. ඒ වගේම ඒක රියුසබල් නිසා ඒක පරිසර හිතකාමී. මගේ නිර්මාණය මාස 3ක් අවම පාවිච්චි කරොත් ලන්ෂිට් වල 90ක් පරිසරයට උදාහරින එක අවම වෙනවා. ඔවුන් ගැසුරණවල මෙහෙම තිබුණා. මතක තියාගන්න අපි හුස්ම ගන්නේ පරිසරය හුස්ම ගන්නකම් විතරයි. සත්‍යන්තයේ ડોක්ටර් කිනහන විශේෂාංගය දැන්. පසුගිය සතියේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත අරගෙන ආවේ මේ දවස්වල බොහෝ දෙනෙක් කතා බහ කරන ලාදුරු රෝගී තත්ත්වයේ පිළිබඳ තොරතුරු. ඉතින් ඒ ගැන දැන් ඔබට හරි අවබෝධයක් තියෙන නිසා අපි සූදානම් අද දවසේදී ලාදුරු රෝගී තත්ත්වයේ සඳහා වූ ප්‍රතිකාර ක්‍රම විසඳුම් සහ මේ රෝගයේ ව්‍යාප්තිය අවම කරන ආකාර පිළිබඳව ડોක්ටර් ගෙන්නහන්න. ශ්‍රී ලංකාව තුළ ලාදුරු රෝගයේ ව්‍යාප්තිය ගැන හිතුවොත් සාමාන්‍යයෙන් වසරකට නව රෝගීන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනෙනවා. මේ රෝගීන් අතරින් 40%ක්ම හඳුනාගන්නේ බස්නාහිර පළාතේ. ඔවුන් අතරින් 10%ක් අවුරුදු 15ට අඩු දරුවන්. ඇත්තටම පාසල් දරුවන් විදිහට හිතුවොත් 14%ක් පමණම මේ පාසල් දරුවන් කියන කොටසට වැටෙනවා. මේ කියවෙන්නේ තවදුරටත් රෝග ව්‍යාප්තිය රට තුළ සිදුවෙන බවයි. ඒකට අපි බලමු ලාදුරු රෝගයට ප්‍රතිකාර. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් නොමිලේ ලබා දෙන බහු ඖෂධ ප්‍රතිකාරය. එහෙම නැත්නම් MDT කියන ප්‍රතිකාරය 1983 අවුරුද්දේ ඉඳන් ශ්‍රී ලංකාවේ රෝගීන්ට ලබා දෙනවා. මේ මගින් රෝගීන් විශාල සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් සුවය ලබලා තියෙනවා. මේ ප්‍රතිකාරයේ වර්ග දෙකක් තියෙනවා. නොවන වර්ගය එහෙම නැත්නම් ලප අඩු ප්‍රමාණයක් තියෙන රෝගීන් සඳහා අප ඖෂධ දෙකක් මාස 6ක කාලයක් සඳහා ලබා දෙනවා. බෝවන වර්ගය එහෙවත් ලප වැඩි ප්‍රමාණයක් ඇති ස්නායු දුබලතා ඇති රෝගීන් සඳහා අපි ඖෂධ වර්ග 3ක් ලබා දෙනවා වසර 1ක එහෙම නැත්නම් මාස 12ක කාලයක් සඳහා. මේ ප්‍රතිකාරය දරුවන් සඳහා, ගර්භණී මව්වරුන් සඳහා සහ කිරිදෙන මව්වරුන් සඳහා ඉතාම සුරක්ෂිතයි. ඒ වගේම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් ලාදුරු සඳහා
ලබා දෙන බහු ඖෂධ ප්‍රතිකාරයට අමතරව ස්නායු දුර්වලතා තියෙන රෝගීන් සඳහා වෙනම ප්‍රතිකාර පන්තියක් ලැබෙනවා. ඒ වගේම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සහ ස්ථිර දුබලතා තියෙන අය සඳහා ශල්‍යමය ප්‍රතිකාරත් ලබා දෙන්න සමහර අවස්ථාවලදී සිදු වෙනවා. ලාදුරු රෝගීන් 100%ක්ම සඳහා ප්‍රතිකාර දැනට අපි ලබා දෙන්නේ චර්ම රෝග සායනවල. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ කාමර අංක 12 පවතින මධ්‍යම ලාදුරු සායනෙනුත් ප්‍රතිකාර ලබා දීම සිදු කෙරෙනවා. මේ ප්‍රතිකාර සියල්ලම ඔබට ලැබෙන්නේ නොමිලේ ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගන්න. ඒ නිසා ප්‍රතිකාරය ලබා ගැනීමට බිය විය යුතු නැහැ. ඔබට ලාදුරු යයි සැක කළ හැකි යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් නොපමාව පැමිණ ප්‍රතිකාර ලබා ගන්න. මොකද ප්‍රතිකාරය ප්‍රමාද වුණොත් තමයි ස්නායු දුබලතා ස්ථිර බවට පත් වෙලා ඔබ ආබාධිත එහෙම නැත්නම් විකෘතිත සහිත තත්වයට පත්විය හැකි වන්නේ. ඒ නිසා ලාදුරු සම්බන්ධයෙන් අපට දිය හැකි වැදගත්ම පණිවුඩය වන්නේ ඔබට ලාදුරු යයි සැක කළ හැකි යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වන්න. දිවයින පුරා තියෙන චර්ම රෝග සායන ඔබ වෙනුවෙන් විවුර්තයි. ප්‍රතිකාර ලබාගෙන රෝගෙන් සම්පූර්ණ සුවය ලබා ගන්න. ලාදුරු රෝගයේ ව්‍යාප්තිය අවම කරන ආකාරයේ වගේම ලාදුරු රෝගයේ වැළඳුනොත් ප්‍රතිකාර වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳව කරුණු ගණනාවක් අපේ වෛද්‍යතුමිය අද දවසේදී ඔබ වෙත අරගෙන ආවා. ඉතින් ඒ කරුණු සිහියේ තබා ගනිමින් මේ රෝගය අපේ රටෙන් තුරන් කරන්න කටයුතු කරන්න කියලා මතක් කරමින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ડોක්ටර් ගෙන්නහන්න. හෙට ඔක්තෝබර් 17 වෙනිදා දිලිඳු ජනයාගේ අභිවෘද්ධිය සහ ඔවුන් නගා සිටුවීම වෙනුවෙන් නම් කරන ලද දිලිඳු බව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් මාස 17 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ගුග්ලියෙල්මෝ මාකෝනි විසින් ඇට්ලන්ටික් සාගරය හරහා පළමු වාණිජමය රැහන් රහිත විදුලි පණිවිඩය යවන ලද්දේ ඔක්තෝබර් මාස 17 වන දිනයි. ලෝක ප්‍රකට වෙළඳ ප්‍රදර්ශනයක් වන නිව්යෝක් වර්ල්ඩ් ෆෙයා හෙවත් නිව්යෝක් වෙළඳ ප්‍රදර්ශනය ආරම්භ වී ඇත්තේ 1964 වසරේ ඔක්තෝබර් මාස 17 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.